एक स्कूल। देंगे तो पटे? वो ऐलागे अम्मल अत्यान आदे ये पुलिस रे काबू मारते का वाटे देखा पन? ओ अपना थोनियम कर रहा थी ना सर? ऐसे थे? थोनियम कर रहा थी नहीं वो गोलन था? अयो उताला भी उधर ढागन उताला दाना मात दाना देखा पन? මම උගන්නපු මුල්ම ඉස්කෝලේ මගේ ගෝලේ. ඒ කියන්නේ බස්සික ඉස්කෝලේද? නෑ 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 නෑ. ඒ ඉස්කෝලේ තියෙන්නේ ගොඩක් ඈත. පුතාලා දන්නවද? උමාටත් පුතාලාගේ වගේම ලස්සන අතීතයක් තියෙනවා. ඒ අතීතේ ලස්සන කරේ ඔයාලගේ මෙන්න මේ සර් නෑ 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 මම නෙමෙයි මම මුකුත් කරේ නෑ මම කරේ උමාට පාර පෙන්නපු එක විතරයි උමා තමයි ඒ පාර ගියේ හෝ මට අන්නරලා සර් බලාගෙන හිටියා अट मैं मुन गए मैं ही नहीं आ पाई सर नहीं तो कट गया मैं गम टा मान डिग्री कट कराने नहीं स्कूल याने वाये से लामाई इत स्कूल नोया ना लामाई अन्य गोल गया ना එයලගෙන හොයනකොට මං දැනගත්තා මේ ගමේ එහෙම ළමයි ඉන්නවා කියලා. ඒ වගේම ආරංචිනා එයාලා දැන් ඔක්කොම බස් එක ඉස්කෝලට එනවා කියලා. බස් එක ඉස්කෝලේ හොයාගෙන එනකොට මෙන්න මෙයා මගේ දිහා බැලලා තමයි මට පාර කිව්වේ. සර් මං ටග් ගාලා ගිහලා මිස්ටර් තැඹිලි ගෙඩියක් අරන් එන්න. ආ මිස්ටර් විතරද? ආ බෑ බෑ අපි හැමෝටම අරන් එන්න ඕනේ. අනේ කුසල් කරදර වෙන්න එපා. අනේ එහෙම කරදරයක් නැහැ මිස්. අර නුග ගහලඟ වත්තේ මහත්තයා කියලා තියෙන බස් එකේ ඉස්කෝලේ ළමයින්ට ඕන දෙයක් පත්තෙන් කඩා ගන්න එක මං ටග් ගාලෙන්න හරි සර් දැන් ඔන්න බලාගෙන ඉඳලා හරියනවද බස් එකේ ඉස්කෝලේට කවුරු හරි ආවම යේ ආයිබෝ ये वेन्नेटी पैनक नहीं करते ओ
කාබන් නම් ගෑවෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මොනවද ලියන්නේ කියන එක. ඉස්තෙල්ලම ඕකේ ලියහන් කොල්ලගේ කෙල්ලගේ නම් දෙක. ඊට පස්සේ ඒක මැට්ටෙන් ඇඳහන් මොකක් හරි මිනිස් රූපයක්. ඊට පස්සේ ඒක යටින් ඇඳහන් හදවතක්. ඊට පස්සේ ඒක මැට්ටෙන් ඇඳහන් ඊතලයක් පසාරු වෙලා යන. හරිද? ඊට පස්සේ ඔක රෝල් කරලා කෙල්ලට යවා. යවලා උත්පලයක් ඕල් එකට දිහන් මේක සුරේක බස්සලා මග අරින කොල්ලගේ බෙල්ලෙල්ලන්ට කියලා. ඒක කරන්න පුළුවන් වැඩක්ද අයියේ? මග අරින කොල්ල මේක බෙල්ලෙල්ල ගනීද? අනිත් කේකල්ල කොහොමද මග අරිනු නම් කොල්ල වම්බෙන්නේ? එක කොල්ලෙකුට පුළුවන් නම් කෙල්ලෝ 7-8 දෙනා බෙල්ලේ කරේ එල්ල ගන්න මේ කෙල්ලෙක් දෙන සුරේ බෙල්ලෙල්ල ගන්න බැරිද? ඈ? අම්ම වෙයි කියන කතාවත් ඇත්ත තමයි. මේවා ඇත්ත නෙවෙයි සත්‍ය. තේරුණාද? මේ සත්‍ය නිකන් සත්‍ය නෙවෙයි අපේ මුත්තම්මගේ සත්‍ය. මොකක්? මුත්තම්මා? මුත්තම්මා? මුත්තම්මා කියන්නේ කිරියම්මගේ අම්මා. දැන් ඒතර කිරියම්මවත් අයින් කරලා මුත්තම්මා ළඟට ගන්න හදන්නේ? නෑ නෑ නෑ. කිරියම්මා අයින් කරන්නේ. කිරියම්මා වයින් කරොත් එහෙම උන්ද අපිට පිස්සු වට්ටලා ගම් වටේ දුවයි. කිරියම්මා ස්ටෑන්ඩ් බයි ඉන්නවා. මුත්තම්මාවත් ගන්නවා. මුත්තම්ම නැති වෙලාවට කිරියම්. කිරියම්ම නැති වෙලාවට මුත්තම්. දැන් ඔය කවුරු ළඟට ගත්තත් කමක් නෑ අයියේ. අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ. ඒ කියන්නේ මේ හසින මහත්තයාගේ බිව්ලක්කගේ මගුල් ගෙදර අපි ලොකුවට ගන්න ඕනේ. මේ දෙන්නම මගුලක් ගන්න කැමති නෑනේ. මේ දෙන්නටම ලොකු ළමයි ඉන්නවයි කියලා. ඉතින් අපි කියමු ඒ ළමයි දෙන්නව මල් කුමාරින්ට ගන්න කියලා. එතකොට මල් කුමාරින්ට ඉන්නේ උඹයි මායිද? අයියව නම් ඉතින් මැරණකම් වුණත් මල් කුමාරයට තියන්න පුළුවන්. මේ උඹමයි දවසක් කිව්වේ මේ ලෝකේ වෙනස් කළේ කොට මිනිස්සුගේ. ඔන්න බලහන් කවද හරි ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඒ වාලෙට ගෙන්නලා තමයි මන් අතර වෙන්නේ. අයියේ ඩොනල්ඩ් ට්‍රම්ප් නෙමෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති. අනිත් එකයා හිටපු එක්කෙනා දැන් ඉන්නේ වෙන එක්කෙනෙක්. හරි ඉතින් එයා හිටියේ එක්කෙනානේ. එයාට ඉතින් ආපහු එන්න අසත් ඇතිනේ. ඒ වෙනුවේ මොන මොන හරි වැඩ ටිකක් කරගන්න ඇතිනේ. අයියේ ලෝකේ වෙන රටවල මිනිස්සු මේ අපේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මං පොඩි මාකටින් ප්ලෑන් එකක් දාලා තියෙන්නේ මේ රටවල මිනිස්සු ටිකත් අල්ලගන්න. ඉන්නකෝ. උඹේ මාකටින් ප්ලෑන් ඈ ඒව නිකන් අර මල්වෙඩි ආස්පූරු වගේ තමයි. චූස් ගාලා උඩ යනවා පොක් ගාලා පුපුරනවා සද්දේ විතරයි. සද්දේ තමයි අයියේ තියෙන්න ඕනි. දැන් අපි හසිත මහත්තයාගේ බිව්ලක්කගේ මඟුල් ගෙදර ලොකුවට සද්දේ දාලා ගන්න ඕනි. එතකොට ඒකත් අපි දාගන්න ඕන අපේ account එකට. එතකොට ඉතින් දේවාල් දෙන සෙනග ආයෙත් එනවා වැල නොකැඩි. අපේ account පිරනවා something එක ටන් ටන් ගාලා. මේ හසිතයා මගුලක් ගන්න කැමති නෑනේ. ඒකනේ ප්‍රශ්නේ. මට තමයි දැන් බිව්ලව කසාද බැඳලා මගුලක් ගන්න වෙයි. හරි. අපි ගිහිල්ලා බිව්ලගෙන් ආවා. අයිය. මේ මොකද මේ වෙලා තියෙන්නේ? Dove conditioners will add the moisture lock system tethmaniya randava susinindu frizz protected kes kalamak laba dei mata harima dukai amayata vechcha de gan mata me langadi thiyawa matak una e siddha vechcha hama deyakma nikan heenayak wage duwa tama tamayage photo ekak langata gihilla eyath ekak katha karana මට ඒ වෙලාවට දැනෙනවා මමයා ගේ ඇතුලේ ඉන්නවද කියලා. හරිම දුකයි හසිත. ඔයාලා කොච්චර සන්තෝෂෙන්ද හිටියේ. ඉස්සර අපේ යාළුව හැමෝටම ඕනෝනේ ඔයාලා දෙන්න වගේ වෙන්න. හරි දැන් එතකොට ඔයා මොකද මෙරි කරේ නේද? දැන් හසිත ජොබ් එක කරන ගමන් මගුල් කක්කමුත් කරනද ලෑස්ති? Sorry, Mr. Surendra. හසිත මේ ඔෆිස් එකේ ඉන්න ගෑන් ළමයි කසාද බැඳලාද? දික්කසාද වෙලාද?
ඒගොල්ලෝ බඳිනවද නැද්ද කියලා හොයනට වඩා ඔයාට මේ ඔෆිස් එකේ කරන්න ගොඩක් වැඩ තියෙනවා හසිත. හ්ම්. කලින් බ්‍රාන්ච් එකේදීත් ඔයාව වගේ වැඩ කරපු හින්දා වෙන්න ඇති. ඔයාව මෙහෙට ට්‍රාන්ස්ෆර් කරන්න ඇත්තේ. වරදවා හිතන්න එපා මිස්ටර් සුරේන්ද්‍ර. මාධවි මං ඒ දවස් සුරේන්ද්‍ර හොඳට දන්න දුරන කෙනෙක්. හසිත මාධවි දන්නේ ඔයාව නෙවෙයිනේ. වාගේ වයිෆ්. අනිත් එක යදන් ජීව තුන් අතර නෑ. මේක හදිත. ඔය ඔෆිස් ටයිම් එකේදී ළමයාව ඉස්කෝලේ ඉඳලා ගෙදර ගෙනියන්න මගෙන් ඉල්ලීමක් කළානේ. මට ඒක ඉෂ්ට කරන්න බෑ. Sorry. මොකද්ද හසිත මල්ලි මේ වැඩවල තේරුම? හ්ම්? පිරිමියෙක් වගේ වැඩට තීන්දුවක් ගන්නකො. තේරුණාද? හා? හසිත මල්ලි මං වගේ කෙලින් තීන්දු తీරන ගන්න. මන් දිහා බලලා හැදෙන්න. මං වගේ වෙන්න. තේරුණාද? පොඩක් පොඩක් ඉන්න. හා? මං වැඩ කරන්නේ යක්ෂයෝ පෙරේතයෝ කුම්බාණ්ඩෝ එක්ක. උන් මගෙන් මොන තරම් දේවල් ඉල්ලනවද? බලි ඉල්ලනවා, බිලි ඉල්ලනවා, අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා. මන් දෙනවද? නේ මන් දෙන්නේ ඒක නිසා මං වගේ කෙලින් තීන්දු తీරන ගන්න පුරුදු වෙන්න මල්ලි විපුල සිරි අයියේ මං වැඩ කරන්නේ ඔය යක්ෂෝ පෙරේතයොත් එක්ක නෙවෙයිනේ මං වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක හරික මම මොකටද දයිය වගේ වෙන්නේ මගේ තුන් හිතකවත් නැහැ දේවාලයක් දාගන්න දැන් ඔය වැල්වට aran කියවන්න නැතුව මොකද්ද කියන්නකෝ සිද්ධ වෙච්ච කාරණාව මොකක්ද හසිත මල්ලි මේ වැඩවල තේරුම ආ දැන් කියයි හරියට මුලින් ඉඳන් අගටම ඉතින් දැන් ඔය දෙන්නත් එක තේරුමක් අහනවා මිසක් මොකද්ද සිද්ධ වුනේ කිව්වේ නෑ නේ අක්කේ මල්ලි පිරිමියෙක් වගේ තනි වචනේ තීන්දුවක් ගන්න කියලා මේ කියන්නේ තනි වචනේ අනේ මේ මගෙන් අහගන්න එපා තනි වචනේ ඔන්න ඔන්න ඉතින් ඔය ආපහු දෙන්නත් එක රණ්ඩු වෙන්න පටන් ගත්තා දැන් ඇත්තට මොකද්ද සිද්ධ වුනේ කියන්නකෝ මේකයි මල්ලි පණින් නැතුව ඉන්නකෝ අනේ හරි හරි ප්‍රියන් කියන්නේ ප්‍රියන් කියන්නේ මේකයි මල්ලි බිව්ලා නංගේ ගියේ හරියම හිතරිද්දගෙන ඇයි දැන් ඔයා මේ කසාදර පස්ස ගහන්නේ? ඔය ගිය විදියට මේ වෙනකොට එක්ක ඔයා හිරේ එහෙම නැත්නම් මෝචරි. කටකැඩිච්ච කතා කියන්නේ පවිපුලේ. මොකද්ද කටකැඩිච්ච කතා? මං කියන්නේ ඇත්ත. එයා මෙතනින් ගියේ වෙඩිල්ලක් වගේ. ඒ ගිය විදියට එක්ක ඔයා කාවරේ හප්පලා හිරේ එහෙම නැත්නම් එයා තාප් එක හප්පගෙන මෝචරි. ඒකයි මං කියන්නේ. බිව්ලා නංගේ ගියේ හරීම හිත දුකේ. ඔයා දැන් ඇයි ඒ ළමයාට බලාපොරොත්තු දීලා මේ කරාරින්නේ? මං කරෑරිය නෙවෙයි අක්කේ කරෑරිය නෑයි කියලා කියන්නේ කොහමද බිව්ලා ඔයාගේ ගෙදර ආවා ගියා මල්ලි මේ රටේ ලෝකේ මිනිස්සු හිනස්සන වැඩ කරන්න එපා තේරුණාද අනික ඒ ළමයාගේ මොන වයින්ද අඩුපාඩු ලස්සනෙන් අඩුවක් තියනවද උසෙන් අඩුවක් තියනවද මල්ලි අපි මේ වාට බල කරනවා කියලා හිතන්න එපා ඒත් ඔයාගේ මේ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුමක් තමයි ওই වගේ කෙල්ලෙක්ව කසාද බැඳගන්නේ නෑ අක්කේ असरली ताम जीवत ते ने अमाया के मातके अत्यक मल्ली जीवत वेला इन्न मिनिसुत अमतके वेन काले मेरिच्चे मिनिसु मातके थी इद आये असरली क्या ने पोड़ी दारुए हरी टिंग पोड़ी लमाय हमदाम पोड़ी टी नैने कारदानु सुला लोकु मात पे नो मैं मांग हमदाम पोड़ी टी जा नहीं तो प्रिया मैं कहीं मल्ली පුළුවන් නම් බිව්ලා නංගිත් එක්ක කතා කරලා මේක සමාදානයක් කරගන්න. මොකද ඔයාට බෑනේ හැමදාම මේ දරුවට තනිය રાખીන්න. ඒක තමයි මාත් කිව්වේ. දැන් එතකොට බිව්ලා මාත් එක්ක අමනාපේද ගියක්ද? අමනාප නොවේද මල්ලියෝ? උඹ කන්න මේ අලුගුත්තුරු වැඩ හින්දා. මේ අපි කෝල් එකක් දීලා බලමු. යන් යන් එන්නකෝ. මල්ලි වැඳලා හරි සමාව ගනි. වැඳලා හරි.
මොකද්දයි ඉස්සලා කිව්වා මේ කොහොඳ කෙලින් තියාගෙන වැඩ කරන්න කියලා දැන් කියනවා වැඳලා හරි සමාව ගන්න කියලා මොකද්ද ඒ කතාවේ වචන යක්ෂයෝ පෙරේතයෝ කුම්බාණ්ඩියෝ වගේ නෙමෙයි ගෑනු ගෑනු ඔලොමොට්ටලයි තකටීරුයි නෑ මං කියන්නේ මේ ප්‍රියාණි ඇර ඒ නිසා අපි කපටි කමින් හරි නැවෙන්න ඕනේ ඒකයි මං කියන්නේ මේ අපි කෝල් එකක් දෙමුකෝ යම් එන්නකෝ යම් එන්න උමා දැන් මේගොල්ලෝ මේ බස් එකේ ඉස්කෝලේට ආවට උමා ටික දවසක් මේ බස් එකේ ඉස්කෝලේම නතරලා ඉන්නකොට උමාට තේරෙයි මේගොල්ලොන් ඇයි ඉස්කෝලේ නොගියේ කියලා. දැන් ඔය උමාගේ රිසර්ච් එකට වෙන් කරපු කාලේ තියෙනවනේ. ඒක මේ බස් එකේ ඉස්කෝලේට වෙන් කරගන්න. මං කැමතියි සර්. මම රට ඉන්න කාලෙත් හිත හිත හිටියේ මට සර් කරන මේ විදිහ වැඩකට උදව්වක් කරන්න තිබුණා නම් කොච්චර දෙයක්ද කියලා. අන්නේ හැංගීමම තමයි පුතා උමාව මෙතනට එනකන් අරගෙන ආවේ තේරුණා නේද එහෙනම් පුතාලා දැන් බස් එකේ ඉස්කෝලේට ගිහිල්ලා සෙල්ලම් කරන්න රයිට් ඉවාල කරගන්න ඈ සර් කොහෙද නැවතිලා ඉන්නේ බස් එකේම තමයි ඔව් ඒත් මේ පහුගිය දවසක නම් මේ කිට්ටුව වහලා දාලා තිබුණු ගයක් හම්බුණා. ඒත් මං තාම එහෙට ගියේ නෑ. උමට උනත් පුළුවන් නවතින තැනක් හොයාගන්න. මට එහෙම අර ලොකුවට සැප පහසුකම් තියෙන තැනක් ඕන නෑ සර්. අර ජොසෙපින් ඇන්ටිට කිව්වනම් නවතින තැනක් හොයලා දෙයි. කෑම එහෙමත් එහෙන් ගන්න පුළුවන් නේ සර්. ඔව්. කුසල් ලේගෙන පොඩ්ඩක් හොයලා බලන්න. ඉගෙන මේ මිස් වෙනවද අපේ බස් එකේ ඉස්කෝලේ උගන්නන්න? ඇයි? මේ වගේ මිස් කෙනෙක් මේ ඉස්කෝලේ මං කියන්නේ ওই ළමයිගේ තාත්තලා මදාවි චන්දිනිස. ඇයි තාත්තලත් වෙනවද ඉස්කෝලේ? කුසල් මේ මගෙන් ඉගෙනගත්තු දරුවෙක්. උපදින කොට ඔය කිසිම කෙනෙක් හොරු මැරයෝ චන්දි මංකොල්ල කරව වෙලා ඉපදෙන්නේ නැහැ නේ කුසා? ඔව්. ඒක ඇත්ත. ඒ වුණාට මිස්ට පුළුවන් නේ හොඳ ගුරුපත්වීමක් හදාගෙන කොයි හරි ලොකු ඉස්කෝලේකට උගන්වන්නේ. ඊවට යන ඉතින් ඕනි තරම් කට්ටි ඉන්නවනේ. අර කුසල් අර තෙමුණයි කියපු පොත් ටික. අවුව තියෙන තැනකට අරන් ගිහිල්ලා වේලන ට්‍රයි කරේ. මට තියෙන අරමුණම කුසල්ටත් තියෙන හින්දා. ඕනෑම දැඩි හදවතක් වුවද දයාදීන් ආර්ද්‍රවි කඳුළු සැලෙන මොහොතක් ඇත ඒ මොහොතේ ඒ හදවත අත්ලටගෙන බලනු මැනව මේලවන් කිසිම දෙයක් ඒ තරමට සුන්දර නැත මිස්ටේක් අවිය හොඳට පාඩන්නේ ඔව් ඔය චන්ඩි මදාවියෝ හොරු මංකොල්ලකාරයෝ කියන අයගේ හදවතේ ඒ වගේ ලස්සනකම් තියෙනවා දෙයක් කිව්ව එකපාර අහන්න පුරුදු වෙන්න